ඔබට සුබ උදෑසනක්. එන යන්න පත්තරේ සමගින් අද දවසට ආරම්භය ගන්න. පත්තරේ මාවතේ දිගේ අපි ගමන් කරමින් යන අතරතුර ගෙවි ගිය දවස නිවාඩු දවසක් වුණාට ඒ ගෙවි ගිය දවසේ සිදුවීම් ආපු වාර්තා සිදුණු ක්‍රියාකාරකම් සියල්ලම පත්තර වාර්තා කරනවා. එකිනෙක බලායාම ආරම්භ කරන්නට අද පත්තර කීපයක් ප්‍රධාන ශීර්ෂ පාඨයක් දී තිබෙනවා. ඒ තමයි විදුහල් ප්‍රතිනියක පරිපාලන ශ්‍රේෂ්ඨයේ විශේෂයෙන්ම අධ්‍යාපන පරිපාලන ශ්‍රේෂ්ඨයේ ඉහළම තැනකට පැමිණි අයින් අනතුරුව ගිය පුහුණුවකදී ඉතා වාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගන්නට සිදුවීම අදේ පත්තර ප්‍රධාන ශීර්ෂ පාඨ කොටගෙන තිබෙනවා. බලමු ලංකාදීපය. නායකත්ව පුහුණුවේදී විදුහල්පතිනිය මිය යාම අධ්‍යාපන ලොක්කෝ දෙදෙනෙක් දොට්ට රංජන් කස්තුරි ලියන්. තවත් 11 දෙනෙකුට විනය පරීක්ෂණ. නායකත්ව පුහුණු වැඩමුළුවක් අතරතුර හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිනිය මිය යාමේ සිද්ධියට වක්කිය යුතු අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් දෙදෙනෙකු වහාම ක්‍රියාත්මක කරන පරිදි තනතුරු වලින් ඉවත් කිරීමටත් තවත් නිලධාරීන් 11 දෙනෙකුට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීමටත් එම සිද්ධිය සම්බන්ධයෙන් සාබැලීමට පත් කළ විමර්ශන කමිටුව නිර්දේශ කර තිබෙනවා. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ මානව සම්පත් සංවර්ධන අංශයේ අධ්‍යක්ෂක සහ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා එම තනතුරු වලින් ඉවත් කිරීමටද විමර්ශන කමිටුව නිර්දේශ කර තිබෙනවා. මෙන්න විමර්ශන කමිටුවේ නිර්දේශ. එමයි අද පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨය කොට ගන්නෙ. නායකත්ව පුහුණු වැඩමුළුවක් අතරතුර විදුහල්පතිවරියක මිය යෑමේ සිද්ධිය අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් 11 දෙනෙකුට එරෙහිව විනය පරීක්ෂණ. අතිරේක ලේකම්වරුන් දෙදෙනෙකුත් ඒ අතර නිලධාරීන් දෙදෙනෙකු තනතුරු වලින් ඉවත් කිරීමටත් පුහුණු වැඩමුළුව පැවැත්වූ ආයතනය අසාධු ලේකරගත කිරීමටත් නිර්දේශ. විමර්ශන කමිටු වාර්තාවේ සියලු නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් අධ්‍යාපන ලේකම්ට උපදෙස් එහෙමත් පත්‍රය දාලා තියෙනවා. විමර්ශන කමිටුව දැඩි තීන්දුව තීරණ ගණනාවක් අරගෙන තිබෙන ආකාරයක් දක්නට ලැබෙනවා. නිසි ලෙසම දැඩි තීන්දුව තීරණ ගැනීමේ අවශ්‍යතාව මත උනා. කෙසේ වෙතත් විදුහල්පතිනිය නැවත නොයේ. ඒ වගේම ඇයගේ දරුවන්ට මවෙක් නැවත නොලැබේ. අපිට එයයි අවසානයේදී කියන්න සිදුවන්නේ. එය අර ලනු වලින් එල්ලී යන්නට දීම අවුරුදු 50ක් සම්පූර්ණ කළා. 50ටත් වඩා වැඩි වයස. එතකොට ඒ වගේ ලනු වලින් එල්ලිලා ඒ යන ආකාරයේදී බහින්න තියෙනවා නම් බහින්න ඕනි වතුරකට. ඒ වගේ දේවල් තියෙද්දී මේ වගේ ක්‍රියාකාරකමක් සිදුවීම පහුගිය දවස්වල දැඩි ලෙස කතාබහට ලක් වුණා. ඊළඟට අධ්‍යාපන කතන්දරයක්ම තියෙනවා රිවිරි. ජාතික පාසල් ගුරුවරු 5500කට මේ මාසයේ මාරුවේ. නායන තරංග ලියන්. එක්කෙනෙක් දෙන්නෙක් 100ක් 200ක් නෙවෙයි නේද? දීර්ඝ කාලයක් එකම ජාතික පාසලක සේවය කළ ගුරුවරුන් 5500කට ආසන්න සංඛ්‍යාවකට මෙම මාසයේ ඇතුළත ස්ථාන මාරු ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශයයි ප්‍රකාශ කරන්නේ. එකම පාසලක ලොකු කාලයක් හිටපු අයට 5500 දෙනෙක් කියලා කියන්නේ මොන මොන අපහසුතාවයට පත් වෙන මොන මොන විදියට ප්‍රතිචාර දක්වන අය කොයි විදියට ඉඳීද කියන්නේ කවුද දන්නේ. ඒ අතරතුරේදී කල්මුණේ දැඩි සුලඟකින් නිවාස සංකීර්ණයක වහල ගැලවී 3000ක් අවතැන්. අම්පාරේ සුසන්තයි ලිය. කල්මුණේ පෙරිය නිලාවේලි ප්‍රදේශයට පෙරේදා රාත්‍රී කාලයේ ඇදහැළුණු වර්ෂාව සහ සුළං නිසා මහල් නිවාස සංකීර්ණ 16ක වහල බිම වැටි 3000කට ආසන්න පිරිසක් අවතැන්ව සිටිනවා. මහා වැස්සත් සමග ඇති වූ මෙම සුළඟ විනාඩි 5ක් වැනි කෙටි කාලයක් පැවතී තිබෙනවා. කාලගුණ තත්ත්වයේ කොයිවම් මොහොතක හෝ වෙනස් විය හැකි. පහුගිය දවස්වල වැස සහිත තත්ත්වයකුත් බලපා තිබුණා. ඒ වගේම මේ කාලගුණ සහ දේශගුණ විපර්යාස සිදු කළ හානි ගැන ඔබට මට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඒ නිසා පොඩි කාලගුණ වෙනසකට පවා සංවේදීව ඒ පිළිබඳව අවධානයෙන් සිටින්න ඔබ වෙනුවෙන් ඒ කරන මතක් කිරීම. ඊළඟට පෞද්ගලික බස් සංගමයක කෙනෙක් කියන කතන්දරයක්. බස් දුවන්නේ මොනවයින්ද? ඩීසල්නේ. ඔබට මතක් වෙන්නේ බස් ගැන කතා කරාම. එතකොට එහෙව් ඩීසල් ගැන කතා කරාම ඔබට මොනවද මතක් වෙන්නේ? පහුගිය කාලේ නම් ඩීසල් සහ පෙට්‍රල් ගැන කතා කරාම මතක් වුණේ භූමිතෙල්. ඇයි? වරින් වර කලවම් කිරීම පිළිබඳව වාර්තා වුණා. ඉන්ධන පිරුම්වල් කීයක්ම වහලා දාන්න වුණාද? ඒ අතරේ භූමිතෙල් වලින් බස් දුවන්න දුන්නොත් ගාස්තු වැඩි කරන්න ඕනේ නෑ. පෞද්ගලික බස් ලේකම් කියන්නේ තමින්ද සේනාරත්න ලිය. බස් රථ භූමිතෙල් වලින් ධාවනයට ඉඩ ලබා දෙන්නේ නම්
ජූලි මාසයේ සිට බස් ගාස්තුවල මිල ඉහළ දැමීමක් අවශ්‍ය නොවන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියංජිත් ඊයේ රිවිර පත්‍රයට සදාන් කිරීමක් කළා තියෙනවා. මෙන්න ඉල්ලපු ඉල්ලීම. ඒ අතර දානවා දැනටත් මෙරට මගී ප්‍රවාහනයට යොදා ගන්නා බස් රථවලින් 30%ක් ඩීසල් වෙනුවට භූමිතෙල් යොදාගෙන ධාවනය කරන බව ඔහු කියනවලු. ඉන්ධන පිරුම් මල් ඇති බස් රථ ධාවකයන් එසේ භූමිතෙල් යොදවා බස් රථ ධාවනය කරන බවද වැඩිදුරටත් කියලා තියෙනවා. වැඩිපුරම බස් රථ ප්‍රමාණයක් කෙටි දුර ධාවනයට යොදවා ඇති අතර එම ප්‍රමාණය 15,000ක් පමණ වේ. ඩීසල් ලීටරයක් රුපියල් 95ක් වන අතර භූමිතෙල් ලීටරේ රුපියල් 44යි. 95න් දුවන්න ඕනේ 44න් දුවන් ඉල්ලන්නේ. මේක තැනක කතන්දරයක් ඔහු කියලා තියෙනවලු. ඉන්ධන පෙරෝ මල් ඇති බස් රථ ධාවකයන් එසේ භූමිතෙල් යොදවා බස් රථ ධාවනය කරනවායි කියලා. මොකක්ද මේ කතා? අමුතු කතාවක් ඇවිල්ලා තියෙන්නේ නේ. ඒ අතරේ අපේ රට ගැන විවිධ ලේඛන ඉදිරිපත් කරනකොට දාන තැන නම් ඒ තරම් හොඳ නෑ නේද? ඒ තරම් නෙමෙයි සමහර දේවල් වලින් අර දූෂණ කතන්දර අර කතන්දර මේ කතන්දර වලින් පෙරටේම් ගැන වාර්තා වුණේ. ඒ අතරේ බලන්න මේ කතාව. නව ව්‍යාපාරයක් අරඹන්න අපහසුම රටවල් අතරට ශ්‍රී ලංකාවත්. නුවන් සේනාරත්න ලියයි. නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අපහසුතම රාජ්‍යයන් අතරට ශ්‍රී ලංකාව දික්වන බව ලෝක බැංකුවේ මෙරට අධ්‍යක්ෂක අයිඩා සීඩ් සඳහන් කිරීමක් කළලු ඕන්න. එක තවදුරටත් ලියනවා මෙරට වර්තමාන ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ඇය විසින් සම්පාදනය කරන ලද විශේෂ ලිපිය මගින් මේ බව අනාවරණය කරලා තියෙනවලු. ඒ අනුව ශ්‍රී ලංකාව විසින් අනුගමනය කරන ලබන දැඩි ආරක්ෂකකාරී ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් මෙම තත්ත්වය උදා වී ඇති බවද ඒ මහත්මිය සිය ලිපිය මගින් පෙන්වා දෙනවා. ගත වූ කාලය තුළදී මෙරටට ලැබුණු පුද්ගලික විදේශ ආයෝජන ප්‍රමාණය ශීඝ්‍ර ලෙස පහත බැසි ඇති බවද 2016 දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 2016 වන විට එම ප්‍රමාණය 50% දක්වා පහත බැස ඇති බවද එම ලිපියේ සඳහන් වෙනවා. අනේ ඒ මොකද්ද කතන්දරය? වාර්තාව කියන්නේ නව ව්‍යාපාරයක් කරබන්න අපහසුම රටවල් අතරට ශ්‍රී ලංකාවත් කියලා රිවිරේ සටහන තියෙන්නේ. මේ අතරේ තමයි දේශපාලන தත්ත්වය. රටේ තියෙන දේශපාලන தත්ත්වයත් එක්ක නේද? අර කතාවක් මතක් වුණා මීට ඉස්සෙල්ලා තිබුණු ප්‍රවෘත්තියක්. කොමාරි දේශපාලන தත්ත්වයේ අස්ථාවරත්වය මැතිවරණයෙන් පසුව දිගින් දිගටම යනවා. තාමත් ඒ දේශපාලන පක්ෂවල හරිහමන් හරියාකාරයක ස්ථාවර වුණු මූඩ් එකක් නැති බවක් පේන්න තියෙන්නේ. ඒ මූඩ් එක එහාට මෙහාට පණින හැටි එක එක්කෙනා කියන කතාවලින් පැහැදිලි වෙනවා. අද පත්තරේ ඉන්නවා අරයා. අර ඇමති ධූරය නිවත් උනේ රවී කරුණානායක. ඔහු කියනවා ජාතික ලැයිස්තුවෙන් ආ පිරිසක් එක්සත් ජාතික පක්ෂයේ විනාශ මුඛයට ඇද දමලා. බලය ගත්තාට පසුව ළඟ සිටියා යාමතකයි. පක්ෂයේ රැඩිකල් වෙනසකින් තරුණයන්ට අවස්ථාව දිය යුතුයි. ජනවරමක් නැති අය කොහොමද ජනපදනමක් ඇති අය ගැන තීරණ ගන්නෙ? පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායකයි ප්‍රශ්න කරන්නේ. ඒ රවිගේ ප්‍රශ්න කෙරෙල්ල. ඒ අතර මේ කරන ප්‍රකාශ හා සම්බන්ධයෙන් අද කාටුන් එකක් රවිට දීලා තියෙනවා. දැන් නෙවෙයි කාටුන් පෙළේදී ඒක බලමු. රවි කියන්නේ ජාතික ලැයිස්තුවෙන් ආ පිරිසක් එක්සත් ජාතික පක්ෂයේ විනාශ මුඛයට ඇද දමලා කියලා. මේ අතරේ අද ලංකාදීපේ දානවා අරයා ගැන. අනිත් එක්කෙන සරත් ෆොන්සේකා ගැන නීති හා සාමය බලාපොරොත්තුෙන් දෙඉන්නේ ප්‍රශ්නාර්ථයක්. මොකද මේ දවස්වල ඒ ගැන කතා වෙනවා. පහුගිය දවසක කියලා ජනාධිපතිතුමා හම්බුණ කියලා දාලා තිබුණා. ඒ අතරේ දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආයේ තමයි නීතියයි සාමයයි සරත් ෆොන්සේකාට දෙනවාට දැඩි ලෙස විරෝධය පළ කර තිබෙන්නේ. ඒ කාටුන් වලත් තිබුණා මොකක් දෙකක් කාටද දුන්නා වගේ කියලා නීති ආසාමයේ දුන්නා. ඒ අතරේ අද දානවා ෆොන්සේකා පොලිස් ඇමති කරනවාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු විරුද්ධයි. ජනපති හමුවේ දැනුම් දෙති. අජන්ත කුමාර ආගලක දෙලිය. ප්‍රාදේශීය සංවර්ධන ඇමති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට නීති හා සාමය පිළිබඳ ඇමති ධූරය ලබා දීමට ඉදිරිපත් වී ඇති යෝජනාවට ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතුරුන් පිරිසගේ විරෝධය පළ වී ඇතැයි රාජ්‍ය ආරංචි මාර්ග සඳහන් කිරීමක් කරන අද ලංකාදීපයේ එහෙමයි දාත්. ඒ අතරේ මදක්කා සුසිල් ප්‍රේම්ජාන්ත කරන ප්‍රකාශය. ඔහුගේ ප්‍රකාශයට අවධානය යොමු කරන්න මේක අවස්ථාවක් කරගන්නෝ. මෙමයි දාලා තියෙන්නේ. ප්‍රතිපත්ති වෙනස් නොකර ඔළුගෙඩි මාරු කළාට වැඩක් නෑ. අජන්ත කුමාර අගලක දෙලියන්.
ආණ්ඩුවේ ප්‍රතිපත්ති වෙනස් නොකර ඔලුගෙඩි මාරු කිරීමෙන් ප්‍රතිඵලයක්වත් නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ඇමති සුසිල් ප්‍රේම්ජාන්ත් ලංකාදීපයට කියනවා. ඉක්ුත් පළාත් පාලන මැතිවරණයෙන් ජනතාවට දී ඇති පණිවිඩය තේරුම් නොගන්නේ නම් ආණ්ඩුවට ඉදිරි ගමනක් නැතයි කී ඇමති ප්‍රේම්ජාන්ත් ආණ්ඩුවේ ප්‍රතිපත්ති වෙනස් කළ යුතු බව ජනතාව ඡන්ද ප්‍රතිඵලයෙන් පෙන්වා දී ඇතැයිද සඳහන් කිරීමක් කරනවා. ඒ සුසිල් ප්‍රේම්ජාන්ත්ගේ කතාව ඊළඟට අපි අවධානය යොමු කරන්න සූදානම් වෙනවා. මෞබිම් පත්‍රයේට මෞබිම් පත්‍රයේ දාලා තියෙනවා තවත් කතන්දරයක්. ඔබ දන්නවා නේද අර ආර්ථික කමිටුව ඒක අහෝසි කිරීම පත්‍රයේ දාලා තිබුණේ රනිල්ගේ ආර්ථික කමිටුව ජනපති අහෝසි කරයි කියලා. අද නෙවෙයි ඊට කලින් තිබුණේ. ඒ අහෝසි කරපු ආර්ථික කමිටුව නැවත ඕනි කියලාද මේ ඉල්ලීම කරලා තියෙන. අද මෞබිම් පත්‍රයේ ප්‍රධාන ශිෂ්‍යපාඨය මේක. ආර්ථික කමිටුව අහෝසි කරන්න එපා. රනිල් මලික් මංගල කබීර් ජනපතිගෙන් ඉල්ලති. මෞබි මේ වාර්තාව තියෙන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවති ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි නොකරන ලෙස එජාපයේ මුල්පෙලේ ඇමතිවරුන් තිදෙනෙකු පෙරේදා රාත්‍රියේ ජනාධිපතිවරයා හමු වී ඉල්ලීමක් කර ඇති බව වාර්තා වෙනවා. එයාගේ නම් එකයි පත්තරේ වාර්තාව පළ කර තියෙන්නේ. ඒක අහෝසි කරන්න එපා කියලා මේ ඉල්ලනවලු. මේ අතරතුරේදී ඒකා බද්ධය ඊයේ මාධ්‍ය හමුවක් පවත්වනවා. ඒදී විශ්වාසභංගය ගැන ඇහුවම දීපු උත්තරේ තියෙනවා පත්තරේ. රනිල් තෙරෙහි විශ්වාසභංගයට ඒකා බද්ධයේ සහය ඉෂාරා සිල්වා මෞබිමට ලියයි. ඔබ දකිනවා අදාළ සටහන. අග්‍රාමාත්‍වරයා තෙරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළහොත් අනිවාර්යයෙන් මේ සඳහා සහය ලබා දෙන බව ඒකාබද්ධ විපක්ෂය සඳහන් කිරීමක් කරනවා. ඊ අදහස් දැක්වා මහින්දානන්ද අලුත්ගමගේ. ඔහු කියන්නේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත මෙම විශ්වාසභංග යෝජනාවට UNP ප්‍රබලයන් රැසක් අත්සන් කිරීමට සූදානමින් සිටින බවයි. දේශපාලන තත්ත්වයේ උණුසුම්කාරී තත්ත්වය තවදුරටත් තීව්‍ර වෙනවා මේ ඇහිච්ච කතා එක්ක. ඒ අතරේ ඒකාබද්ධයේ මාධ්‍යමයේදී මේ කතාව වගේම තවත් දේවල් කිව්වා. අපි දැන් එතනට යමු. පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණයෙන් පස්සේ පැවත්වන පළවෙනි රැලිය ආණ්ඩුව අකුලාගනු දැන් ඉතින් ගෙදර යනු තේමාව යටතේ මාර්තු මාසේ 7 වෙනිදා පස්වරු 2ට නුගේගොඩදී මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කළා තියෙනවා. රටම ඉල්ලනවා මේ ආණ්ඩුව වහාම ගෙදර යන්න ඕනේ, අගමැතිවරයා ඉවත් වෙන්න ඕනේ, නව ආණ්ඩුවක් බලයට පත් වෙන්න ඕනේ කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීතුමාලට කොන්දක් තියෙනවා නම් අනිවාර්යයෙන් මේ නුගේගොඩ වේදිකාවට නගින එක තමයි උන්ට තියෙන එකම අවස්ථාව. අපි ඒ පිළිබඳ මේ අවස්ථාවේදී සඳහන් කරන්නේ අද වෙනකොට සුසන්ත පුංචිල්ල මේ මැතිතුමා ප්‍රකාශයක් කරලා තියෙනවා. දැන් මේ ආණ්ඩුවත් හරියට සීල් එක ගහපු මුද්දරයක් වගේ. දැන් අවශ්‍ය වෙන්නේ එක්ක පොතේ යලවන්න, එහෙම නැත්නම් මුද්දර එකතු කරන්නගෙන. ඒ තරමට මේ ආණ්ඩුව අරාජික වෙච්ච ආණ්ඩුවක් බවට මේ වෙනකොට පරිවර්තනය වෙලා තියෙනවා. 2015 8ට පෙර UMP එක තිබුණේ කෑලි වලට කැඩිලා. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාව එලවන්න සූක්ෂමව වැඩපිළිවෙල ගියා. හැබැයි ඒ හිටපු රනිල් වික්‍රමසිංහට ඔක්සිජන් දුන්නේ මෛත්‍රී පාලසිරිසේන ජනාධිපතිතුමා. දැන් රංගෙ බණ්ඩාරලා, වසන්ත සේනානායකලා, මයන්ත දිසානායකලා පටන් අරන් තිනවා UNP එකේ අරග අර්ජුන් මහේන්ද්‍රන් අල්ලගත්තොත් සියලු දේ ලිවෙනවා. මහ බැංකුව අධිපති හංගලා තිබ්බොත් තමයි අගමැතිතුමාට බේරෙන්න පුළුවන්. අනිවාර්යෙන් සැලසුම් සහගතව තමයි එතුමා හංගලා තියෙන්නේ. සරත් ෆොන්සේකා අමාත්‍යතුමා ඊයේ ගියා උදේ 10ට පමණ ජනාධිපතිවරයාගේ නිල නිවස. ඒකද එතුමගෙන් අහන්න ඕනේ. නෑ ඔබතුමා මේ නිල අහුවෙනව එහෙම හැමතුම් කරන්නේ. කාගෙන් නිල අහුණත් ෆොන්සේකාගෙන් නිල අපි අල්ලන්නේ. ඒක හිරිකිතයි. ෆොන්සේකා කියලා කියන්නේ ගම්වල ඉන්නේ අර පිනට ඇතරපු ගොන්නු පින් ගොන්නු පින් කියලා ගහලා තියෙනවා. ඒ වගේ පිනට හම්බෙච්ච බඩු මේවා. ඒ වන් මේ ළඟදි කතාව යන්නේ සාමය හා නීතිය. ෆොන්සේකා මහතාට ටිකක් බයයිනේ. අපිද? ඔව්. ෆොන්සේකා නෙවෙයි ෆොන්සේකා වගේ 10ක් එන්න කියන්නේ. ඒකවත් විපක්ෂේ බය කරලා. ඒකාබද්ධය එමත් නැත්තම් පොහොට්ටුව පිටිපස්ස තියාගෙන පැවැත් වූ මාධ්‍ය හමුවේදී පළ කළ අදහස්. ඒ අතරේ හැබෑටම කෝ අරයා. අරයා මෙයා කියලා අනුකට ඔබ අහනවා ඇති කවුද කියලා. අනිත් එක්කෙන අර්ජුන් මහේන්ද්‍රන් කෝ සිංගප්පූරුවට ගියා සිතාසි බාර දෙන්න ඇඩ්‍රස් නෑ. ඒ අතරේදී දැන් ඊළඟ පියවරට යන්න සූදානම් වෙන්නේ. මහේන්ද්‍රන්ගෙන් ප්‍රකාශයක් ගන්න අපේ පොලිසිය ඉන්ටර්පෝල් එකෙන් නිල් වරෙන්තුවක් ඉල්ලයි. භක්ති ධර්ම ප්‍රේලිය බදුක්කර වංචාවේ පළමු සැක්කරු බව කියන හිටපු මහ බැංකුව අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා නිල් වරෙන්තුවක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා පොලිසිය අන්තර්ජාතික පොලිසියෙන් නිලියමක් කර තිබෙනවා. එක පැත්තකින් මේ කතන්දරේ
එයාතරින් ඊට කලින් දිගට හරහට වාර්තා වුණු කතාව මට මතක් වුණේ අන්තර්ජාතික පොලිස් ගැන කතා කරාට පස්සේ අර උද්‍යංග වීරතුන්ගේ සිද්ධිය අපේ අය යන්න ගියා විසාම් වෙන්න පරක්කුණා යනකොට යා හිටියද ගේන්න බැරි වුණා ඒ පුතේ අතරේ මතක් වුණා දැන් අපි සූදානම් තවත් කාරණා කීපයකට අවධානය යොමු කරන්න අද රිවිර ලියනවා උපන්දින සාදේක පහරදීමක් ගැන മന്ത്രി ප්‍රසන්න රණවීර අල්ලන්න සොයයි භක්ති ධර්මප්‍රියගේ වාර්තා උපන්දින සාදේකදී ඇති වූ දේශපාලන කතාබහක් දුරදිගයාමෙන් අනතුරුව සිදු වූ පුද්ගල පහරදීමක් සම්බන්ධයෙන් සැකපිට සඳාන മന്ത്രി ප්‍රසන්න රණවීර අත්අඩංගුවට ගැනීමට කිරිබත්ගොඩ පොලිසිය ඊයේ පරීක්ෂණයක් ආරම්භ කරලා තියෙනවා මේ අතර තමයි අද 67 වෙනි සංවත්සරයේ සමරන් කවුද ගුවන් හමුදාව අභිමානවත් අතීතයක උරුමය ගුවන් හමුදා 67 වෙනි සංවත්සරය ආද ලියන්නේ ලසිත දුමින්ද ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අභිමානවත් 67 වෙනි සංවත්සරය ආද දවසට යෙදී තිබෙනවා සුබ පැතුමක් එක් කරමු රට දැය සමය රකින්නට පෙරමුණු ගත්ත ආකාරය නේද ක්‍රියාත්මක වුණු ආකාරය කිසි ලෙසකින්වත් කිසිවෙකුට අමතක නැත ඒ ගුවන් හමුදාවේ අභිමානවත් සැමරුම පිළිබඳව කතන්දරය එතරේ අද මෞබිම් පත්තරේ දානවා ජල සම්පත රැකගන්න ඒකාබද්ධ ප්‍රතිපත්ති රාමුවක් වාර්තාව ජේටී ද සිල්වාගේ ශ්‍රී ලංකාවේ ජල සම්පත සංවර්ධනයේ සංරක්ෂණය හා කළමනාකරණය සඳහා පුළුල් හා ඒකාබද්ධ ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීමට යන ඒ සඳහා ජනාධිපති ලේකම්වරයාගේ මූලිකත්වයෙන් ජනාධිපති කාර්යසාධක බලකායක් පිහිටවනවා කියලයි මෞබිම් අද ලියලා තියෙන්නේ මේ අතරේ ජලය පිළිබඳව සහ ජලාශ පිළිබඳව ජනාධිපතිතුමන් අදහස් පළ කරන ආකාරයක් දක්නට ලැබුණා ඊයේ අපි එතනට යන්න ඕනේ. ඒ වගේම ඊයේ තවත් අදහස් පළ කිරීමක් කළා අපි ඒතරට ගිහින් එමු පළමුව. අද දිවයින පත්තරෙන් අපිට උපුටා ගත හැකි අදාළ සටහන පුංචි මන්ත්‍රීන්ට ලක්ෂ 50ක් වැඩ හොඳ නම් ලක්ෂ 100ක් ජනපති පොළොන්නරුවේද කියන්නේ කරුණාරත්න ගමගේ ලියන පළාත් පාලන මැතිවරණයේ තේරීපත් වූ එක් මන්ත්‍රීවරයෙකුට ගම්බල සංවර්ධනය සඳහා ලක්ෂ 50 බැගින් ලබා දීමට බලාපොරොත්තු වන බව ජනාධිපතිතුමා කියනවා. එම මුදලින් හොඳින් වැඩ කරනවාද කියා සොයා බලා වංචනා දූෂණ නැතිව හොඳට වැඩ කළොත් එයාට ලක්ෂ 100ක මුදලක් දෙන බවද ජනාධිපතිවරයා කියා සිටියා කියලායි පත්තරේ දාන්නේ. ඒ වගේම දිබුලාගල විහාරස්ථානයක පැවති උත්සවයකට සහභාගී වුණා එම අවස්ථාවේදී අදහස් එහා මෙහා පළවීම ආකාරය මේ බලන්න. දිමුලාගල ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ අලුත්වැඩියා කරන ලද සංඝාවාසයේ විවෘත කිරීම අද පසරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මොරගහ කන්ද ඔබතුමාගේ මහත් ධෛර්යයෙන් තමයි ඉදි කළේ ඉක්මනින් අවසන් කළේ අපි ඒ සෑම දෙයකටම සහභාගී වුණා. නමුත් බලාපොරොත්තුව තිබුණෙත් මැදිරිගිරියට වතුර දෙන්න බලාපොරොත්තුව තිබුණෙත් කවුඩුලෑ ව්‍යාපාරයේ කන්තලේ ව්‍යාපාරයට වතුර දෙන්න මුලින්දලම තිබුණු අදහසත් ඒකයි නමුත් ඊයේ පෙරේදා පරාක්‍රම සමුද්‍රයේ වතුර අපත යවුවා මම හිතන්නේ ඉස්සෙල්ලා පුරවන්න තිබුණේ මේ වතුර නැති වැව් දෙක තුන. එදී උත්සව සභාව ඇමතු ජනාධිපතිවරයා අපේ ආමඳුරු අනුශාසනා කළා පරාක්‍රම සමුද්‍රයේ ඉස්පිල් වෙන්න වතුර අහක ගියා කියලා මොරගහ කන්ද ජලාශ වතුරේ. මම දන්නේ නැහැ ඔබ වහන්සේලාත් මේ බොරුව කිව්වේ කවුද කියලා. පරාක්‍රම සමුද්‍රයේ ඉස්පිල් කරේ ගිරිතලයේ මින්නේරිය කවුඩුල්ලට එවන වතුර වලින් එහෙම නැතුව මොරගහ කන්දේ වතුර පරාක්‍රම සමුද්‍රයේ පුරවලා ඉස්පිල් වෙලා අහක යන්න ඉංජිනේරු මහත්තුරු ඉඩ දීලා නැහැ. එහෙම කළා නම් මං ඉංජිනේරු මහත්තුරුන්ගේ වැඩ තහනම් කරනවා. කනගාටු වෙනවා විහාරස්ථානයක මේ වගේ දේවල් මට කතා කරන්න සිදුවීම ගැන. දැන් අද ගියොත් බලන්න පුළුවන් කවුඩුල්ල ජලාශයට දැන් මොරගහ කන්දේ වතුර කොච්චර එනවාද කියලා. මේ අවුරුද්දේ පටන් ගන්නවා අනුරාධපුර පොළොන්නරුව කුරුණෑගල වවුනියා තිරිකුණාමලේ වැව් 2400ක්. කිසිම ආණ්ඩුවක කිසිම කාලයක වැව් 2400ක් මේ වගේ පටන් අරගෙන නැහැ. අවුරුදු 50ක් 60ක් මේ දිස්ත්‍රික්කේ හරි හැටි සංවර්ධනයක් සිද්ධ වෙලා තිබුණේ නැහැ. සංවර්ධනය ගැන මහා ලොකුවට කතා කරන අය මේ දිස්ත්‍රික්කේ අඩුවාසියෙන් ඉස්කෝලවල ඩෙස්පුටු ටික දීලා තිබුණේ නැහැ. මොරගහ කන්ද නිසා මේ වසරේ ඉඳලා පොළොන්නරුව අනුරාධපුර සම්පූර්ණයෙන් ජල ප්‍රශ්නය විසඳෙනවා. ජනාධිපතිවරයා සිය පැහැදිලි කිරීම සිදු කළ ආකාරයයි ඔබ ඒ දැක්කේ. ඒකම අතුරුදන්වන්ගේ කාර්යාලයට කොමසාරිස්වරු 7 දෙනෙක් සභාපති ධුරයට ජනාධිපති නීතිඥ සාලිය පෙරිස් ලියන ඩයන උද්‍යංගනි. අතුරුදන්වන් පිළිබඳ සේම සඳහා පිටුවන් ලැබූ කාර්යාලයේ කොමසාරිස්වරුන්ට පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපතිතුමා අතින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පෙරේදා සිදු කළ පුවත අද පත්තරවල. විරාමයකට යා යුතුයි. ඉන් අනතුරු අපිට කතා කරන්න කාරණා තියෙනවා තඹුත්තේ ගම සිද්ධිය අද පත්තර වාර්තා කරන්නේ කොහොමද තවත් විස්තර තියෙනවා බලාපොරොත්තු වන්න.
අපි දැන් සූදානම් වෙන්නේ තඹුත්තේගම සිදුවීම පිළිබඳව කතා කරන්න. ජලය හා සම්බන්ධ තවත් සිදුවීමක් සිදුවුණු ආකාරය දක්නට ලැබෙනවා. ජලය හා සම්බන්ධ සිදුවීම් පිළිබඳව අපිට තියෙනවා විවිධ මතකයන්. ඒ අතරතුරේදී අලුත්ම කතාපුවත පත්තර වාර්තා කරන්නේ කොහොමද මේ අද පත්තරේ? තඹුත්තේගම විරෝධතා දැක්වූ 50 දෙනෙක් රිමාන්ඩ්, 9 දෙනෙක් අපමත් මුදාහැරේ. විරෝධතාවලට මුල් වූ රාජාංගනීය පානීය ජල ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවයි. ජාතික නිදහස් පෙරමුණ කියනවා ජල ව්‍යාපෘතිය තාවකාලිකව නවත්වන බවට පවසා ජනතාව රැවට්ටුවොත් ජනතා විරෝධය වැඩි විය හැකියි. ඊළඟට ඕම බලන්න අද රිවිර ප්‍රධාන ශීර්ෂ පාඨය. තඹුත්තේගම ජල ව්‍යාපෘතිය නවති, 50 දෙනෙක් රිමාන්ඩ්. මෞබිමත් ඕක දානවා කොටස් කීපයකින් මෙන්න බලන්න. තඹුත්තේගම විරෝධතාවයේ 9ක් නිදහස්, 50ක් රිමාන්ඩ්. ගොවි සංවිධානයේ සභාපතිවරයා අත්අඩංගුවට. සවිස්තර වාර්තාවක් දැන්. අනුරාධපුර රාජාංගනයේ වැවෙන් කුඹුරුවක් කර 10,000ක් පමණ අස්වද්දනවා. කෙසේ වෙතත් ගොවින් පවසන්නේ නියමිත පරිදි ගොවිතැන් කිරීමට වැවේ පවතින ජලයද ප්‍රමාණවත් නොවන බවයි. මේ අතර පෞද්ගලික සමාගමක මූලිකත්වයෙන් රාජාංගනීය වැව් ජලයෙන් පානීය ජල ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට නියමිතව තිබූ අතර ඊට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. අදාළ ව්‍යාපෘතියට විරෝධය පළ කිරීම සඳහා රාජාංගනීය ඒකාබද්ධ ගොවි සංවිධානය ඊයේ දහවල් තඹුත්තේගම නගරයේදී උද්ඝෝෂණයක් සිදු කළ අතර එහිදී පිරිස විසිරුවා හැරීමට පොලිසිය උත්සාහ කිරීමත් සමග ඇති වුණේ ගැටුම්කාරී තත්ත්වයක්. කලාකාරී ලෙස හැසිරීමේ චෝදනාව යටතේ සැකකරුවන් 59 දෙනෙක් මෙහිදී පොලිස් අත්අඩංගුවට පත් වූ අතර ඔවුන් සියලු දෙනා ඊ රාත්‍රියේ තඹුත්තේගම මහේස්ත්‍රාත්වරයේ හමුවට ඉදිරිපත් කර තිබෙනවා. මහේස්ත්‍රාත්වරය එහිදී නියෝග කර ඇත්තේ සැකකරුවන් 50 දෙනෙකු මේ මාස 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටයි. තවත් සැකකරුවන් 9ක් ශරීර ඇපමත මුදාහැරීමටද මහේස්ත්‍රාත්වරය නියෝග කර තිබෙනවා. මේ අතර ගොවින්ගේ දැඩි විරෝධය හේතුවෙන් අදාළ ජල ව්‍යාපෘතිය තාවකාලිකව නවතා දැමීමට තීරණය කළ බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් RM වනිනායක මහතා හිරු ප්‍රවෘත්තිංශයට ප්‍රකාශ කළා. මේක 2011 වසරේ වාරිපාර්ග දෙපාර්තමේන්තුවත් අනුමැතිය දීලා ජල සම්පාදන මණ්ඩලයට අනුමැතිය දීලා අමාත්‍ය මණ්ඩල අනුමැතියකුත් ලබාගත්තු ව්‍යාපෘතියක්. මේක ක්‍රියාත්මක කරගන්න යනකොට තමයි මේ ඊයේ ගොවි ජනතාව විසින් උද්ඝෝෂණයක් කෙරුවේ. ඉතින් ඊයේ උද්ඝෝෂණයට කලින් ඔය ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපතිතුමා ඒ පිළිබඳ මූලික සාකච්ඡාවක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ 19 වෙනිදා තිබුණා. ඉතාම පුළුල් ලෙස මේක සාකච්ඡා කරා. සාකච්ඡා කළා යම් එකඟතාවලටත් ආවා. වැවෙන් වතුර ගන්න එක කරන්නේ 2021. ඉතින් අර මූලික කටයුතු කරගෙන යනකොට මේ විරුද්ධතාවය ආවේ. ඒ ගමන අපි ඉතින් ගොවි සංවිධාන නියෝජිතයෝ ජල සම්පාදන මණ්ඩලෙත් සාකච්ඡා කරගෙන වාරිමාර්ග අධ්‍යක්ෂතුමත් එක්ක මේ අතර ඊයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් ඇදවීමට තීරණය කළ බව ජාතික පොලිස් කොමිසමේ ලේකම් ආර්යදාස කුරේ මහතා ප්‍රකාශ කළා. ලේකම්වරයා පැවසුවේ පොලිස් දෙපාර්තමේන්තුව පාර්ශවයෙන් කිසියම් අඩුපාඩුවක් සිදු වී ඇද්දැයි මූලික වශයෙන් විමර්ශනය කරන බවයි. ඊයේ උද්ඝෝෂණය විසිරුවහරණ අවස්ථාවේදී පොලිස් නිලධාරීන්ට අමතරව සිවිල් ඇඳුමින් සැරසුණු කීප දෙනෙකුද උද්ඝෝෂකයින්ට පහර දෙන ආකාරය මෙලෙස දක්නට ලැබුණා. මෙතර රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු සැකකරුවන් බැලීමට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා අනුරාධපුර බන්ධනාගාරයට අද පෙරවරු වේ පැමිණියා. අගමැතිතුමාට පොලිසිය බාර අමාත්‍යාංශයේ තාවකාලිකුළු බාර දුන්නා. තාවකාලිකව බාරගෙන මෙහෙම ගහනවා නම් මේක ස්ථිරව බාර දුන්නොත් කොහොම ගහයිද? අපි මේ ජල ව්‍යාපෘතියට විරුද්ධ නැහැ. නමුත් ගොවියගේ පැත්තෙන් මතු කරන කාරණේ තමයි මේ වතුර ප්‍රමාණය ගන්නවා නම් මේකන විකල්පයක් උදන්ට. ඊළඟ අපි තව යෝජනාවක් ගේනවා. රාජංගනින් පස්සේ වතුර යන්නේ නීලබැම්ම ව්‍යාපෘතිය
ව්‍යාපාරිට නිලබැම්මින් පහලට වෙන්න මේ ජල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් පානීය ජල ව්‍යාපෘතියත් ක්‍රියාත්මක වෙනවා ගොවියගේ ප්‍රශ්නෙට විසඳුමක්ත් ලැබෙනවා ජලය මූලික කරගෙන ඇතිවුණු සිදුවීමක් පිළිබඳවයි මේ දවස්වල දැඩි ලෙස කතාබහකට ලක් වෙලා තිබෙන්නේ පහර දුම් පිළිබඳව සහ විවිධ කාරණා ගැන ඔබ සවිස්තර වාර්තාවක් දැක්කා ඒ අතරේදී ඊයේ හිටපු ජනාධිපතිවරයා අදහස් පළ කරන අතරතුර මාධ්‍යවේදීන් මේ පිළිබඳවත් ඇහුවා ඒකට දීපු උත්තරය දැන් තියෙනවා අපි ගන්නවා දිවයින පත්තරේ ගොවීන්ට ගහන්න තරම් ආණ්ඩුව කුරිරු වෙලා අන්ර බාලසූරියලිය ගොවිතැනට අවශ්‍ය වතුර ඉල්ලන්න ගිය මිනිසුන්ට එළවෙළවා ගහන්න තරම් මේ ආණ්ඩුව අද කුරුරු වී ඇතැයි හිටපු ජනාධිපතිවරයා ඊයේ කළ ප්‍රකාශයක් අද වාර්තා කරලා තියෙනවා. අපි දැන් සෝදාන තවත් කාරණා කීපයක් ගැන කතා කරන ආකාරය දක්නට ලැබුණා. පළාත් පාලන මැතිවරණය ගැනත් මේ සිද්ධිය ගැනත් අපි එම වාර්තාවට යමු. තාම ඇතවසෙන්ම මේවයි මේ ගණන් ඉලව් වැරදීමක් වෙලා තියෙනවා. ඉතින් දැන් ඒවා නැවතවාරයක් අරගෙන ගණන් හදලා නියම තත්ත්වයට අරගෙන යවන්න ඕන. ඒකයි මං ඉදන් ප්‍රමාදය. අප නැති වෙච්ච අය ජනතාව අප රාජසන්ද කරපු අයත් අද මන්ත්‍රීවරු වෙලා මේ ඡන්ද ක්‍රමේ මේක ආඩපු අය මං හිතන්නේ අප රාජසන්දක වෙන දැනගෙන තමයි මේක කරලා තියෙන්නේ. හදිස්සියේ තම තමන්ට වාසි වෙන විදිය නැතිවරණ හදන්න ගියාම තියෙන ප්‍රශ්නේ තමයි මේක. අද ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා රාජාංගනේ වෙච්ච වැඩේ. ගොවිතැන් කරන්න වතුර ඉල්ලන්න ගියාම අද 60 ගාණක් බන්ධනාගාරගත කරලා සමානුට ගහලා පොලිසිය. මේ වගේ ක්‍රූර තත්වයකට රටපත් වෙලා තියෙනවා. මේකට විරුද්ධව තමයි මිනිස්සු ඡන්දෙ දුන්නේ. ඒ සිද්ධියෙන් පස්සේ අපි යනවා මරදාන දෙමටගොඩ පැත්තට. හේතුව මරදාන දෙමටගොඩ දුම්රිය රනින් ෂෙඩ් සේවකයෝ ස්ට්‍රයික් මහින්ද නිශ්ශංකලියන්. වසර 10ක පමණ කාලයක සිට භුක්ති විඳ හිලව් නිවාඩු අහිමි කිරීම පිළිබඳ විරෝධය දක්වා මරදාන දුම්රිය විදුලි බල ධාවනාගාරයේ සහ දෙමටගොඩ බලාගාරයේ සේවකයෝ 300ක් පමණ පෙරේදා සිට වැඩ වර්ජනයකදී සිටිනවා. විවිධ වර්ජන අවස්ථා අතරේ මෙන්න තවත් එකක්. ප්‍රධාන පිටු අතරින් උපුටා ගන්න අවසාන සටහනට යන්නේ මව්බිම් පත්තරේට දැන් අනුන්ගේ ඉඩම් හොරට ඔප්පු හදලා විකුණන ජාවාරම් තියෙනවා නේද? අවුවෙලත් ඇති සමහර අය තමන්ගේ ඉඩම් වගේ පෙන්නනවා පෙන්නලා විකුණන්න එනවා ඊට පස්සේ හොර ඔප්පුත් හදනවා. ඕක කාලයක් තිස්සේ විවිධාය කරගෙන යන වැඩක්නේ. බත්තර මුල්ලේ තාත්තෙකුයි පුතෙකුයි මහා ඉඩම් ජාවාරමක නාවල ඉඩමක් හොරොප්පු හදලා කෝටි 40කට විකුණද්දී අහුවෙලා කොළඹ පෙරේරලිය. නුගේගොඩ නාවල පන්සල පාරේ කෝටි 70කට අධික වටිනා වෙනත් පුද්ගලයෙකුට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සාදා රුපියල් කෝටි 40කට විකිණීමට උත්සාහ දරුව පුද්ගලයෙකු පෙරේදා මත්තේගොඩ නිවසකදී අත්අඩංගුවට ගත්ත කියලා පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ කියනවා. එම පුද්ගලයා සන්තකයේ තිබී කොළඹ ප්‍රදේශයේ පිහිටි ඉඩම් 6කට ව්‍යාජ ලෙස සකසන ලද ඔප්පු 7ක් විවිධ නම් වලින් සාදන ලද ව්‍යාජ ජාතික හැඳුනුම්පත් 3ක් ජංගම දුරකථන 5ක් සිම් කාඩ් පත් 12ක් පොලිසිය බාරයට ගෙන තිබෙනවා කියලා ඉදාලා තියෙනවා. ඒ වගේ මිලදී ගැනීම යනකොට සැක සහිත නම් හොඳට හොයලා බලන්න. මේ බලන්න තාත්තෙකුයි පුතෙකුයි මේ කරලා තියෙන්නේ නාවල ඉඩමක් හොරොප්පු හදලා කෝටි 40කට විකුණන්න හදලා තියෙන්නේ. සෙල්ලම් විරාමයකට ගිහින් එන්න. තුල්පිටු වාර්තා අතරේ අපි ඉන්නේ පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්වුවා සභා පීඨව ගන්න බැරුව ඉන්න ආකාරයක්ද පෙන්වුම් කරන්නේ මේ පෙබරවාරි 10 පැවැත්වූ මැතිවරණය. සභා ඊට පස්සේ පිහිටුවයි කියලා හිතුවා මාර්තු 6ට කල් ගියා. 6 පිහිටුවයි කියලා හිතුවා 20ට කල් ගියා. 20 පිහිටුවයි කියලා හිතනවා. ඊට පස්සේ මොකද වෙන්නේ කියලා දන්නේ නැහැ. ඊට පස්සේ මෙන්න මෙහෙම කතාවක් අද පත්තරේ තියෙනවා. පළාත් පාලන මැතිවරණ පනතට අනුව සභිකයන් ගණනය කළොත් ජයපිට සභිකයන් 300ක් අහිමි. ප්‍රශ්නාර්ථයක් සමගින් කියන්නේ සන්ධානයේ මන්ත්‍රී සිසිර ජයකොඩි ලියන්නේ අමිත් මදුරංග. පළාත් පාලන මැතිවරණ පනතට අනුව සභිකයන් සංඛ්‍යාව ගණනය කළහොත් ජනතා විමුක්ති පෙරමුණට දැනට වෙන් කර ඇති සභිකයන් අතරින් 300 දෙනෙකු අහිමි වීමට නියමිත බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී සිසිර ජයකොඩි කියනවා. මැතිවරණ ප්‍රතිඵල අනුව ජයපිට වෙන් කර ඇති සභිකයන් 432 අතරින් 132 දෙනෙකු පමණක් එම පක්ෂයට ඉතිරි වනු ඇති බවද ඔහු කියලා තියෙනවා.
මීට අමතරව UNP-ට සභිකයන් 120ක් එතකොට සන්ධානයට සභිකයන් 50ක් පොදුජන පෙරමුණට සභිකයන් 8ක් අහිමි වන බවද ප්‍රකාශ කළාලු. මේ සම්බන්ධව මැතිවරණ කොමිසමට කරුණු පෙන්වා දුන් බවත් මැතිවරණ පනතට අනුව සභික දුවර වෙන් කරන්නයි එහිදී ඉල්ලා සිටි බවත් ඔහු කියා සිටිනවා. කොහොම කොමාරේ තාම සභා පීඨව ගන්න බැරි වුණා. නව ක්‍රමයේ තිබෙන විවිධ කාරණා ගැන සාකච්ඡාවට ලක්වමින් පවතින අවස්ථාවක්. ඒ ඔක්කොමත් හරි ඩබල් වෙච් එක කී දෙනෙක් හිටපෝය වගේ දෙගුණයකට පඩි නඩි ගෙවන්න වරප්‍රසාද දෙන්න ශාලා පාසුකම් හදන්න වෙච්ච දේ නේද? ඊළඟ කතාව අපි කියන්න හදන්නේ තවත් වියදමක් පිළිබඳවයි. අමාත්‍යංශවලට වෙනත් තැන් ගන්නට ගියාම ජනතාවට කොයි වගේ බරක් පැටවෙයිද? මේ අහන්න අද රිවිරේ තියෙන්නේ කතාව ඒ විදිහටම කියන්නම්. රුපියල් කෝටියක මාසික කුලියට සෞඛ්‍ය අමාත්‍යංශයේ නව නිවහනකට වාර්තා කළා තියෙන නායන තරංග. මාසිකව රුපියල් කෝටියකට ආසන්න මුදලක් වැය කරමින් අමාත්‍යංශයේ කොටසක් ස්ථාපනය කිරීම සඳහා නව ගොඩනැගිල්ලක් ලබා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ සූදානම් වෙනවලු. මෙලෙස අවුරුදු දෙක කාල සීමාවක් සඳහා මාසික කුලිය රුපියල් මිලියන 9.07කට ඒ කියන්නේ 970,000ක් වැය කරමින් කුලී පදනම් මත ලබා ගැනීමට නියමිත වෙලා තිබෙනවා කියලා මේකේ දාලා තියෙනවා. කද්ද දන්නේ නේද? කෑල්ලක් දාන්න කෝටියක මාසික කුලියකට නව ගොඩනැගිල්ලක් ගන්න යාමක් ගැනයි කතන්දර තියෙන්නේ. ගොඩනැගිලි වලට වැය කරන මුදල් හදල් පිළිබඳව සෑහෙන කතාවක් ගියා පහුගිය දවස්වල. ඒ අතරතුරේදී අද පත්තරේ තියෙන වාර්තාවක් ඉංගිනියාගල සේනානායක සමුද්‍රයේ ජලය අක්කර අඩි 777,000ක් මට්ටමේ සිට අක්කර අඩි 679,000ක් දක්වා පහළ බසි. වාර්තා කළා තියෙන අම්පාරේ වසන්ත උද්ගවත්තව ඇති තත්ත්වය පිළිබඳ ඉදිරි දිනවලදී අම්පාර දිසාපතිවරයා සහ ගොවි නියෝජිතයන් සමග සාකච්ඡා කිරීමට සැලසුම් කරන අතර පවතින තත්ත්වයට මුහුණ දීමට එහිදී තීරණයක් ගන්නා බවද පැවසුණක් කියලායි දාලා තියෙන්නේ. ඊළඟ අවස්ථාව තමයි සමහරලාට සමහර වැරදීම් සිදු වෙන්නේ මහා පුදුමාකාර විදියට. ඒ වැරදීම් අතරින් වැරදීම සිදුරාට පස්සේ සොරි කියලා වැඩක් නැහැ. අනිත් කෙනාට හිංසනීය සිදුවෙලා අමාරයි. මෙන්න රිවිරේ තියෙන සටහන අහන්න. මේ කතාව පොඩ්ඩක් සේරුවට තම ප්‍රේමයේ බිඳ දැමූ තරුණිය යයි සිතා පෙම්වතා බස් රථයක් තුල තරුණියකගේ කොණ්ඩය කපලා. වාර්තාව කළුතර කල්ලාරිගේ. සිය පෙම් සබඳතාව බිඳ දැමූ තරුණිය යයි රැවටි බස් රථයක් තුලදී ඇගේ හැඩරුවට සමාන තරුණියගේ දිග ඇති වරලස කපා දැමූ 19 හැවිරිදි තරුණියකු පයාගල පොලිසිය පෙරේදා අත්අඩංගුවට අරගෙන තියෙනවා කියලායි සඳහන් කරන්නේ. එතකොට පස්සේ පොලිසිය ළඟට ගිහිලා බස් එක නවත්තලා බස් රථයේ රියදුරා පොලිස් නිලධාරීන්ට කියා සිටියේ බස් රථයේ සිටි 21 හැවිරිදි තරුණියගේ කොණ්ඩේ කතුරකින් කැපූ තරුණයෙකු බස් රථයෙන් පැන දිවූ බවයි. ඒ ඩිංගට වයසත් අහලක් දන්නේ. වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් ප්‍රදේශවාසීන්ගේද සහාය ඇතිව සැක්කරු අත්අඩංගුවට ගැනීමට හැකි වෙලා තිබෙනවා. ඔහුගේ කල්සම් සාක්කුවක තිබී කතුරේ ප්ලාස්ටික් කවරේද බස් රථය තුළ තිබූ අඟල් 19ක් දිග ඇති වරලසේ කොටස කතුරද අත්අඩංගුවට අරගෙන තිබෙනවා. මේ අඟල් 19ක් දිග ඇති වරලසක් කොයි විදිහටද සමහරු මේ කොණ්ඩ ආරක්ෂා කරන්නේ නේද? කපාට කපලා ගියා වැරදීමකින් කපලා තියෙන්නේ. සාක්කුවේ තිබිලා මොකද්ද තියෙන්නේ? කතුරේ ප්ලාස්ටික් කවරේ හොයාගෙන. හොඳ වෙලාවට කවරේ විතරක් සාක්කුවේ දාගෙන හිටියේ. ඊළඟට අපි තවත් සූදානමක් තියෙනවා විදේශ වාර්තා අතරට යන්න. ඊට කලින් ගුවන් විදුලි ශ්‍රාවකයන්ගේ සිහින මුදලින් වගේම ත්‍යාගවලින් සැබෑ කරන අපූර්ව අවස්ථාවේ තවත් පියවරකට අපි යන්න සූදානම්. ගුවන් විදුලි අසන්නන්ගේ සිහින මුදලින් හා ත්‍යාගවලින් සැබෑ කරන ජනප්‍රිය ගුවන් විදුලි වැඩසටහන වන්නේ ෂා FM වාලම්පුරියයි. වාලම්පුරිය මන්ත්‍රය ඇසෙනු වෙලාව තැපැල් පතක සඳහන් කර ෂා FM වෙත එවීමෙන් හෝ ගමින් ගමට යන වාලම්පුරියට බාර දීමෙන් ජයග්‍රාහකයෙකු බවට පත්වීමට ඔබටත් අවස්ථාව හිමිවනවා. එලෙස ඉදිරිපත් වූ ලක්ෂ සංඛ්‍යාත තැපැල්පත් අතුරින් ජයග්‍රහණය කළ සුපිරි ජයග්‍රාහකයා හා අනිකුත් ජයග්‍රාහකින් තෝරා ගැනීම පසුගියදා සිදු කෙරුණා. ඒ ආසියානු මාධ්‍යාලයේ සමූහ අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී වින්සන් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්. නවතම මහා දිනුම් ඇදීමේදී රුපියල් මිලියනයක මුදල් ත්‍යාගයේ දිනාගත් සුපිරි ජයග්‍රාහකයා බවට පත් වූයේ හසලක ප්‍රදේශයේ පදිංචි AGS පියතිරක මහතායි. මෙන්න ලැබෙනවා මෙවර 2018 වසරේ බිහිවෙන ජයග්‍රහී වාසනාවන්තයා AGS පියතිලක.
සුපිරි ජයග්‍රාහකයාට අමතරව රුපියල් ලක්ෂය බැගින් දිනාගත් තවත් ජයග්‍රාහකින් දස් දෙනෙකු තෝරාගැනුණේ දහස් සංඛ්‍යාත තැපැල්පත් අතරින්. මීට අමතරව දඹදිව සංචාර, ඉඩම්, කුඩා ලොරි රථ හා අත් ට්‍රැක්ටර් ඇතුළු තවත් බොහෝ සෙනසුරු ත්‍යාග හිමිකරගත් ජයග්‍රාහකින් රාශියක්ද තෝරාගැනුණා. ෂායිෆම් වාලම්පූරේ ගුවන්විදුලි ශ්‍රාවකීන්ගේ සිහින මුදලින් වගේම ත්‍යාගවලින් සැබෑ කරන අපූරු තැන්. විදේශ වාර්තා අතරට යමුද බලමුද ලංකාදීපේ ලෝවාට මොනවද අද දාලා තියෙන්නේ කියලා. ට්‍රම්ප්ගේ සංනිවේදන ප්‍රධානී තන්ත්‍ර එපා කීමක් ගැන වාර්තාව මෙන්න පළ වෙලා තිබෙනවා. චාරුපත් එක්කයි ඒක තියෙන්නේ. එතරේ මධ්‍ය ප්‍රදේශ අතුරු මැතිවරණයේ මෝදිගේ ජනතා පක්ෂයට කොංග්‍රසයෙන් අභියෝගයක් එල්ල වෙලා තිබෙනවා. ඇෆ්ගන් ජනපතිගේ ඉල්ලීම සලකා බලනවා තලේබාන් සංවිධානය කියන්නේ. ඊජිප්තුවේ දුම්රිය ගැටුමක් ගැනත් වාර්තා පළවෙනවා. ක්‍රීඩා වාර්තාවක් තියෙනවා සංගක්කාර පාකිස්තාන් යාමක් ගැන. පාකිස්තානයේ තරං කරන්න සංගක්කාර සූදානම්. පාකිස්තානු සුපර් ලීග් තරගාවලියට අලුතින් මෙක් වූ කණ්ඩායම් වන මුල්තාන් සුල්තාන්ස් පිළවෙනුවෙන් ක්‍රීඩා කරන සංගක්කාර තරගාවලිය ඉදිරි තරඟ සඳහා පාකිස්තානයට යාමට කැමැත්ත පළ කර තිබෙනවා කියලයි කියන්නේ. මුල්තාන් සුල්තාන්ස් සංගක්කාරගේ කණ්ඩායමේ නම පාකිස්තාන් සුපර් ලීග් තරගාවලියේ අලුත්ම කණ්ඩායම. කාටුන් පෙළයි දැන් අපිට ඉතිරිව තිබෙන්නේ. බලාපොරොත්තු වන්න විරාමයකින් අනතුරු. අද කාටුන් පෙළ ආරම්භ කරන්නේත් වතුරේ කතාවකින්, අවසන් කරන්නේත් එහෙම කතාවකින්. ආරම්භයට එකක් අරගෙන අනිත් ටික අවසානට තියාගමු. ලංකාදීපයේ පංකජ රුවින්දගේ සරදම් මෙන්. දේශපාලකතුමා කියනවා තඹුත්තේ ගම වතුරට රත් වෙලාලු. සරදම්ගේ ප්‍රශ්නේ රතු පස්වල මෙච්චර ඉක්මනට අමතක වුණාද? ඔන්න සරදම්ගේ ප්‍රශ්නේ. අමතක කරන්න එපා, මතක තියාගෙන ඉන්න. වතුර ගැන කතාව කාටුන් වලින් අපි ආයෙත් අන්තිමට ගන්නවා. මේ දිවයින උදේ විමලසිරිගේ පුරසාරං මෙන්. දේශපාලක යන ගමන් පුරවැසියා එක්ක මේ අනවිදියට ගියොත් ලසන්ත ඝාතනය කරපු කෙනෙක් නැති වෙයිනි බං. ලසන්තම වෙඩි තියාගත්තා කියලා කියන්නත් බැරි නෑ සර් කියලායි පුරවැසියා කියන්නේ. කෙනෙක් ඇල්ලීමට විවිධ දැල් දැමීම ගැන අද කාටුන් එකක් ඇඳලා තියෙනවා. ඒක තියෙන්නේ රිවිරේ. අසංග ඉඳුල්ගේ තිරස් කාටුන් එක මෙන්. මේ බලන්න, ඇවන්ගාඩ් කියන දැල දාලා ඒකත් හිල් වෙලා, රක්නා ලංකා දැල දාලා ඒකත් හිල් වෙලා, මිග්යානා දැල දාලා ඒකත් හිල් වෙලා. හිටපු ආරක්ෂක ලේකම්දු කොයිද ඉස්සරහින් ඉන්නේ? දැන් ආණ්ඩුව කියන මේ පුදුම පහනෙන් තවත් දැලක් අරගෙන යනවා අල්ලන්නද මන්දා. ඒකේ නම ලසන්ත ඝාතනය කියලායි තියෙන්නේ. ඒකෙත් පැලස්තර දාලා තියෙන ආකාරයක් දක්නට ලැබෙනවා. මේ යන්නේ මෞබිමට MD වීරරත්නගේ කාටුන් එකක් අපි දැන් බලන්න. UNP කියන වේදිකාවේ නායක පුටුවේ ඉඳගෙන ඉන්න ආගමැති රනිල්. ඒ අතරේ මේ බලන්න, එල්ල වෙන ප්‍රහාර, පිහි කඩුසු කඩු කිනිසි පහරවල් එල්ල වෙනවා. ඒ අතරේදී බලන්න පල්ලෙහායින් කියත් පාරකුත් යන ආකාරය දක්නට ලැබෙනවා නේද? ඒත් පුටුවෙන්නේ වෙයි හෙල්ලෙන්නේ, බදාගෙනම ඉන්නේ අල්ලගෙනම. ඒ අතරේ අලියාට හොඳට ඕම අසනීප වෙලා එතනට ඇවිල්ලා අලියාගේ කෙනෙක් කියනවා කතාවක් රාණි ළඟ. රාණිගේ කටත් ඔබ දන්නවනේ, ජනරාණි කාටුන් එක මෙන්න. පේනවාද අලියා හොඳටම අසනීප වෙලා ඉන්නවා, මොනවද ප්‍රතිකාරිකුත් දෙනවා. එතනට ඇවිල්ලා කියනවා රවි කීප දෙනෙක් පක්ෂය විනාශ කරනවා රාණි කියලා. රාණි පෙන්වන දේ හොඳින් බලන්න කාටුන් එකේ. සෑර් ඔයාට ඔක්සිජන් බටේ පෑගිලා නේද කියලා අහනවා. අලියාට ඔක්සිජන් යන බටේ රවීට පෑගිලා. වාගගෙන කියපු කතාවක් ඒ දාලා තියෙන්නේ. මේ දිවයින ගොපුටා ගන්නේ සුමතිපාල ජෝතිපාලගේ සමයන්. කැබිනට් මාරුවෙන් පස්සේ එක්සත් ජාතික පක්ෂයට බරපතලලු බං. එක්සත් ජාතික පක්ෂයටත් උනේ රුපියලට උනදී. රුපියල නම් බාල් දුණා. ඒක නම් දන්නවා. ඒ අතරේ දිවයිනේ ජයරත්න වික්‍රමසිංහගේ ෆේක් බුක් මෙන්. ඇමතිකම් ගන්නේ ඇත්තටම රට හදන්නද? පිස්සුද බං ඒ පිටරටවල? රට හදන්න ඇමතිකම් ගන්න පිටරටවලලු. දෙපැත්තට යෑම ලංකාදීපයේ තලංගම ජයසිංහගේ පලාමල්ල මෙන්. මේ බලන්න, ඉතිරිව තිබෙන අවුරුදු එකමාර මේ ලෙස ගියොත්
වෙයි රජයේම හමාර කියලායි දාලා තියෙන්නේ. නායකයින් දෙදෙනා වාහනේ දෙපැත්තට ධාවනය කරන ආකාරයයි මෙන්න දක්නට ලැබෙන්නේ. ඒ අතරේ කෙනෙක් සිංගප්පූරු ගියේ. එයා ගුවන් ගත වෙනකොට ගුවන් යානය අල්ලන්න දීුවේ කවුද මොනවා කියන්නටද? ලංකාදීපයේ දාසගේ කාටුන් එක මෙන්න. සිංගප්පූරුවට යනවා අගමැති දුවගෙන දුවගෙන ගිහිල්ලා කෑ ගාලා කියනවා ගම්මන්පිල අර්ජුනවත් අරන් වරේ කියලා. අර්ජුන්වත් අරන් වරෝ කියලායි කියන්නේ. දැන් රිවිරට යන්නේ අසන් ගෙඳුනිල්ගේ සිරස් කාටෝන් එකයි බලන්න. දේශපාලක සිරස්ත කියනවා අගමැති සිංගප්පූරු ගිහින් ලුබං වැඩක් නෑස අර්ජුන් මහෙන්ඩන් දැන් සිංගප්පූරුවෙත් නැතුළු කියලයි පුරවැසියා ඕන්න කියන්න. වෙනත් කාටුන් එකක් ලංකාදීපයේ තලන්ගේ ඒතුමා. දුවගෙන දුවගෙන ඉන්නේ සිරා පත්තරෙත් අරගෙන. SF ට සරත් පොන්සේකට නීති ආසාමය දෙන්න යනවලු. ඒ කියන්නේ කඩුවයි තරාදියයි. ඔවුනේ. උන්නහේ කඩුව නම් ගනි තරාදිය විසි කරලා දායි. කඩුව ගනිලු තරාදිය විසි කරලා දායලු. එතකොට ඒක ලැබුණොත් කාට කොහොම ලැබුණා වගේද? එක දවසකුත් එකක් තිබුණා, අදත් තව එකක් තියෙනවා. කාටුන් එකේ තියෙන එක කියන්න යන්නේ දිවයිනේ උදේ විමලසිරිගේ කාටුන් එක. මෙන්න බලන්න, නීති ආසාමය කියන්නේ පිස්තෝලයක් නම් ඒක ගන්න සූපුව ගහගෙන ඉන්න බබා කවුද? සරත් ෆොන්සේකා විදියට නේද අඳලා තියෙන්නේ? බබාට පිස්තෝලයක් හම්බුණා වගේද? ඒ එහෙම සංකේතවත් කරනවාද? ඊළඟට වතුරේ කතාවලට යමු. අවසාන කාටුන් කීපයටම අදපත්තරේ අවන්ත ආටිගලගේ කාටුන් එක මෙන්න. හොඳට බලන්න, හොඳට බලන්න. දුවගෙන යන ඉස්සරහා ඉන්න ව්‍යාපාරික පැලැන්තියටද ආයෝජක පැලැන්තියටද බලන්න දේශපාලකයා වතුර දෙන්නේ. ඒක පිටිපස්සෙන් වතුර ගන්න දුවගෙන එනවා අපේ රටේ අහිංසක පුරවැසියා ගොවියා. එයා පස්සෙන් පන්නන පොලිස් නිලධාරියාට මොකද්ද දේශපාලකයා දෙන්නේ? ඒකට දෙනවා බැටන් පොල්ල. ආ, තිස්ස හේවා විස්සගේ හිනාවැස්සත් බලන්න මේන්න. මේ පොලිස් නිලධාරියෙක් අඳලා ඉන්නේ කාටද බලන්න? කවුද ඔළුවෙත් වහලා ඉන්නවා? ඒ අතරේ පුරවැසියා ගොවියා මෙන්න කියනවා, ගොවි සම්පත ජල සම්පත විකුණන්නේ ලේ කකියමින් ගොවියා සටනට එන්නේ. පොළු ජල හරඹ සුපුරුදු ලෙස පිබිදෙන්නේ නිලලත් මහතුනේ බත්මද ඔබ කන්නේ. නිලලත් මහතුනේ බත්මද ඔබ කන්නේ කියලා අහනවා. ජල ප්‍රහාරයක් එල්ල වුණේ මේ පාර ගොවියට. ඒකෙන් වෙච්ච දෙයක් ඔබ දන්නවද? මෙන්න ගෙදරට ගිහලා ආමිනේට කියන පණිවිඩය. මව් මේ MD වීරත්නගේ කාටුන් එක. මේ තමන්ගේ ස්වාමියා වන ගොවියට බිරිඳ කියනවා ගොවි උද්ඝෝෂකයන්ට ගිහින් පොලිසිය ගහපු ජල ප්‍රහාරවලින් නාලා නේද එන්න උනේ? ඔව්, මඩ හේදුනා, දැන් රජකමට සුදුසුයි. ජල ප්‍රහාරවලින් මඩ හොදලා දීලා දැන් රජකමට සුදුසුයිලු. ඕකයි තත්ත්වේ. මං කිව්වේ ඊළඟට තියෙන කවිය. ගොවියන් හඬන විට වැව නැතිවෙන දුකට ගැහුවේ කඳුළු ගෑසුයි විලසට නිවට. පොලිසිය ඇමති පට්ටම් අරගත් පවට මේ කුණු කන්දරාවත් අගමැති නමට. අවසාන එකත් ගමු දොහොම. අද පත්තරේ ප්‍රියන්ති පෙරරාගේ ඩෝක් ටෝක් මෙන්න. දෙන්නෙක්ගේ කතා බා එක්කෙනෙක් අහනවා උද්ඝෝෂණයේදී ඔහෙලා බැටන් පොලුපාර කෑවා නේද? මෙන්න ගොවියාගේ උත්තරේ. උද්ඝෝෂණවලදී අපි කයි, හැබැයි ඊළඟ ඡන්දෙදී ආණ්ඩු අපෙන් ඉල්ලං කයි. අපි හැමෙමු මේක පුදුම ලෝකයක් සමග.